වඩ පේනවා ඇති ඒකට ස්විච් වුණාමත් මගේ වොයිස් එක හිතා ගන්න බැරි විදියට චේන්ජ් වෙනවා. ඉතින් කොහොමද ඔයාලට මම නැවතත් මෙන්න මේ වොයිස් එකට චේන්ජ් වුණා. අය කොහොමද ඔයාලට හෙලෝ කොහොමද ඔයාලට. ඒ වගේම තමයි මේ වොයිසස් ඔයාලට සමහර වෙලාවට සෙට් නැත්නම් ඔයාලට පුළුවන් ඒ වොයිස් එක කස්ටමයිස් කරගන්න. අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයාලා ලයිව් ස්ට්‍රීමින් කරනවා නම්, ගේම් ස්ට්‍රීමින් කරනවා නම්, ෆනි කන්ටෙන්ට් කරනවා නම් ඔයාලගේ වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන් සුපිරිම සුපිරි ඇප්ලිකේෂන් එකක් ගැන. You are watching Creative Art LK. Ada kata karna tool ekේ nama තමයි iMobi Vozard voice changing tool එක. ඉතින් මේක AI powered voice changing tool එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ 170කට අධික එදිනෙදා දකින්න ලැබෙන voices range එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි AI powered voices 70කට අධික ප්‍රමාණයක් ඔයාට මේ application එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලට හැකියාව තියෙනවා ඔයාලා Discord එකෙන් යම්කිසි conversation එකක් කරනවා නම් ඔයාලට ඒකෙදි voice එක change කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් Discord එකට මේක add කරගන්න. ඒ වගේම Zoom කියන app එකට ඔයාලට පුළුවන් මේක add කරගන්න. ඒ විතරක් නෙමෙයි අපි හිතමු ඔයා game recording කරනවා කියලා screen record එකක් through ඒකටත් ඔයාට මේක input එකක් විදියට add කරගැනීමේ chance එක තියෙනවා. ඉතින් මේ application එක download කරගන්න අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තියෙනවා. ඔයාලට හැකියාව තියෙනවා ඒව follow කරලා මේ application එක download කරගන්න. Softwares install කරගන්නවා වගේම easy steps ටිකකින් ඔයාට මේක install කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක voice එක setup කරගන්නේ සහ Discord සහ OBS මේ වගේ applications වලට input එකක් විදිහට මේ app එක add කරන්නේ කොහොමද කියලා. Software එක installation process එකෙන් පස්සේ ඔයාට මේ විදිහට start එකේ icon එකක් බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට desktop එකේ ගොඩක් දුරට icon එකක් බලා ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති Vozard voice change එකේ icon එක තියෙනවා. ඉතින් මම මේක select කරලා software එක මුලින්ම launch කරගන්නවා. Vozard voice change එකේ interface එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ටිකක් attractive interface එකක් තියෙන්නේ. ඉතින් මම මුලින්ම එනවා මේ වම් අත පැත්ත section එකට ඔයාට මෙතන logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඉන්නේ දැන් මෙතන real time mode එකේ. ඊට අමතරව ඔයාට මෙතන recorded mode එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට හැකියාව තියෙනවා දැනට ඔයා ළඟ තියෙන voice record එකක් ඕනනම් upload කරලා ඒකේ voice එක change කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට මෙතන දැන් උනත් voice එකක් record කරගන්න පුළුවන්. ඊට පහතින් ඔයාට මෙතන settings බලා ගන්න පුළුවන්. මම මෙතන settings click කරනවා. මේ application එක use කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා actively use කරන microphone එක තෝරලා දෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙතන drop down එක select කරලා ඔයාගේ mic එක තෝරලා දෙන්න. ඒ වගේම තමයි ඔයාට මේ mic එකේ feedback එක ඇහෙන්නේ මොකෙන්ද කියලා මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. headphone එකක් නම් headphone එක, ඒ වගේම ඔයාගේ speakers නම් speakers තෝරලා දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඒ settings හදා ගන්න. ඒ වගේම තමයි මෙතන general කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ record වෙන audio එක මොන format එකෙන්ද record වෙන්න ඕනේ කියන එක decide කරන්න. මම මෙතන use කරන්නේ MP3 කියන එක. මොකද ගොඩක් softwares වලට මේක support කරන නිසා. ඒ වගේම තමයි මේ application එක Windows start වෙද්දිම start වෙන්න ඕනේද නැද්ද කියන එක ඔයාට මෙතන tick එක on off කරලා decide කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ voice change එක active කරන්න, disable කරන්න ඔයාට අවශ්‍ය නම් මෙතනට shortcut එකක් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන real time mode කියන එකට. ඉතින් real time mode කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් උඩම section එකේ මෙන්න මේ විදිහට profile icon එකක් තියෙනවා. මේ profile icon එක මේ විදිහට තියෙනවා කියන්නේ අපි voice එකක් දැනටමත් select කරගෙන නැහැ. හැබැයි අපි මෙතන පහතින් එක voice preset එකක් select කරලා මේ විදිහට මෙතන voice change කියන tick එක active කරාට පස්සේ ඔයාට පේනවා ඇති මේ profile icon එක අපි තෝරපු voice preset එකේ image එක appear වෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ voice change එක live අහන්න ඕන නම් මොන වගේ result එකක්ද එන්නේ කියලා ඔයාට හැකියාව තියෙනවා. මෙන්න මෙතන listening icon එක select කරන්න. හරි එතනින් පහතට ආවට පස්සේ ඔයාට මේ විදිහට පළවෙනි tab එක බලා ගන්න පුළුවන් character කියලා tab එකක් තියෙනවා. ඉතින් මෙතන ගොඩක් AI voices අපිට බලා ගන්න පුළුවන්. මේක click කරලා අපිට හැකියාව තියෙනවා මේ voices download කරගන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් feature කියන tab එක. මේකට ආවට පස්සේ ගොඩක් characters ඒ වගේම ගොඩක් categories බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ game කියන section එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක එක game characters වලට අදාළ voices තියෙනවා. එතන පහතට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් horror කියලා category එකක් තියෙනවා. ඒ වගේම kids and old කියලා තියෙනවා. ඉතින් මේ වගේ categorize කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් customize කියලා section එකක් තියෙනවා. අපි හිතමු අපි මේ විදිහට තෝරගන්න voice එකක් යම්කිසි විදිහකින් අපි customize කරා කියලා. ඒ customizations ටික අපිට කරගන්න තියෙන්නේ මෙන්න මේ panel එකෙන්. මේ panel එකෙන් අපි custom කරගෙන මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති save to mine කියලා option එකක් තියෙනවා. මේක select කරලා ඔයා මෙතන මොකක් හරි නමක් දීලා අපි හිතමු මෙතන 01 කියලා මෙතන save කරාට පස්සේ ඔයාගේ මේ customize කියන tab එකට තමයි ඒක add වෙන්නේ. ඔයාට පේනවා ඇති අපේ save කරපු voice එක මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙතන collect කියන section එකට එන්නේ අපි favorite icon එක දාගත්ත voices. අපි හිතමු මෙතන feature කියන එකේ අපිට set වෙන voice එකක් තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන heart reaction එක select කරලා ඒක favorite වලට add කරගන්න. එතකොට මෙන්න මෙතන collect කියන tab එකට තමයි ඒ ටික store වෙන්නේ. ඊට අමතරව ඔයාට මෙතන background කියලා section එකක් බලා ගන්න පුළුවන්. මේ background එකෙන් හැකියාව තියෙනවා අපේ voice change එක කරගන්නවා වගේම background එකෙන් මොකක් හරි sound effect එකක් play වෙන්න දාන්න. ඊට පස්සේ meme කියලා tab එකක් තියෙනවා. එතනිනුත් අපිට ඒ වගේ features ටිකක් බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මෙතන තියෙන එක character එකක් select කරලා කොහොමද අපේ voice එක change වෙන්නේ සහ ඒවා customize කරගන්නේ කියලා. මම යනවා මෙන්න මෙතන collect කියන tab එකට. මොකද මම දැනටමත් මේ feature කියන tab එකෙන් voices samples ටිකක් තෝරගෙන collect එකට අරන් තියෙන්නේ. ඉතින් අපි ඒවා demonstrate කරලා බලමු. ඔයාට සරලවම කරන්න තියෙන්නේ මෙතන ඔයාට අවශ්‍ය කරන voice එක select කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන profile එකට ඒ voice එක add වෙනවා. මේ voice එක active කරගන්න ඔයාට කරන්න තියෙන්නේ මෙතන change voice කියන tick එක on කරන්න. ඊට පස්සේ voice එකේ result එක අහන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන hearing icon එක click කරන්න. අපි බලමු මේ icon එක click කරලා මොන වගේ result එකක් දෙන්නේ කියලා. ඔයාට පේනවා ඇති ඒකට switch වුණාමත් මගේ voice එක හිතාගන්න බැරි විදියට change වෙනවා. ඒ වගේම තමයි අපි ආසමාස character එකක් ටිකක් බීසුණු character එකක් තමයි මේ jitsu කියන්නේ. අපි බලපු horror movies වල ඉන්න. ඉතින් ඒ voice එකක් මෙතන තියෙනවා. මම ඒකට switch වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ඒ voice එකක් මේ විදියට change කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තවත් ටිකක් fun voice එකක් තියෙනවා. මෙන්න මේ voice එක දැම්මට පස්සේ අපි කතා කරන දේ නිකන් instrument එකක් කතා කරනවා වගේ තමයි ඇහෙන්නේ. අපි ඒක try කරලා බලමු. ඉතින් කොහොමද ඔයාලට හැකියාව තියෙනවා Vozard AI voice changing tool එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට voice change කරගන්න. මම නැවතත් මෙන්න මේ voice එකට change වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඒ voice එකත් වැඩ කරනවා සහ තව voice එකකට අපි switch. හයි කොහොමද ඔයාලට ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ Discord conversation එකට ඒ වගේම Zoom meeting එකට live stream එකට මේ වගේ voice change කරගන්න. අපි lastly change වෙමු මෙන්න මේ voice එකට. hello කොහොමද ඔයාලට ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට voice එක අපිට switch කරගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන character එකකට. මේක මම හිතන්නේ Terminator movie එකේ character එකක්. ඒ වගේම තමයි නැවතත් ඔයාට original voice එකට switch වෙන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන voice changing switch එක off කරන්න. එහෙමත් නැත්නම් characters වලට ගිහිල්ලා මෙන්න මෙතන natural voice කියන එකට switch වෙන්න. ඒ වගේම තමයි මේ voices ඔයාලට සමහර වෙලාවට set නැත්නම් ඔයාලට පුළුවන් ඒ voice එක customize කරගන්න. මම නැවතත් collect වලට එනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන customizations levels තියෙනවා සහ මෙන්න මේ section එකේ tabs තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ levels එහෙ මෙහෙ කරලා අපේ voice එක තව ටිකක් customize කරගන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන save to mine කියන එක click කරාට පස්සේ මෙතනට කැමති නමක් දීලා අපි මේ විදිහට 02 කියලා දීලා ඕකේ කරාට පස්සේ ඒක save වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන collection වල අපි දුන්න customization voice එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ voice changing tool එක කොහොමද අපේ apps වලට add කරගන්නේ කියලා. ඒ කියන්නේ OBS සහ Discord වගේ applications වලට. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ open කරගන්න OBS සහ ඔයාට ඕනම application එකක් ඔයා streaming කරන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ mic එක. මෙන්න මෙතන option icon එක click කරන්න. ඊට පස්සේ යන්න properties වලට. ඊට පස්සේ ඔයාට මෙතන drop down එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් Vozard microphone වරහන් ඇතුලේ තියෙනවා iMobi කියලා. මේක select කරන්න. select කළා ඔයාට කරන්න තියෙන්නේ මේ window එක okay කරන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ voice changing tool එකට ගිහිල්ලා මෙන්න මෙතන change voice කියන tick එක active කරන්න. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක Discord වලට apply කරගන්නේ කියලා. මුලින්ම open කරගන්න ඔයාගේ Discord application එක. ඊට පස්සේ මෙන්න මෙතන settings බලා ගන්න පුළුවන්. settings icon එක click කරන්න. ඊට පස්සේ පහතට scroll කරාම ඔයාට බලා ගන්න පුළුවන් voice and video කියලා section එකක් තියෙනවා. මේක click කරන්න. ඊට පස්සේ මෙතන voice settings වල input device කියලා තියෙනවා. මෙතන drop down එක select කරලා කලින් වගේම තමයි මෙතනදිත් ඔයාට කරන්න තියෙන්නේ Vozard microphone එක තෝරලා දීලා මේ window එක close කරන්න. ඊට පස්සේ ඔයා යම්කිසි කෙනෙක් එක්ක Discord through කතා කරනවා නම් ඒ වගේම gaming live streaming එකක් කරනවා නම් Vozard voice change එක through තමයි ඔයාගේ voice එක ඇහෙන්නේ. ඒ වගේම මම නැවතත් Vozard voice change එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කලිනුත් කතා කරා මෙතන recording mode එක ගැන. ඒකට ගියාට පස්සේ ඔයාට මෙතන tabs දෙකක් බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් පුළුවන් මෙතන ඔයාගේ voice එකක් record කරලා ඔයාට අවශ්‍ය කරන AI voice එකක් දාලා ඒ voice එක change කරගන්න. ඊට අමතරව දෙවෙනි tab එකේ ඔයාට බලා ගන්න පුළුවන් upload audio file කියලා තියෙනවා. මෙතනට ඇවිල්ලා මේ මැද select කරන්න. select කරාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා audio file එකක් නැත්නම් voice file එකක් මේකට upload කරලා ඔයාගේ voice එක change කරගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting වෙන්න ඇති. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ tool එක free try කරලා බලන්න. ඉතින් ඔයාලා මේ software එකට satis නම් ඔයාලට පුළුවන් මේ software එක purchase කරන්න subscription එකක් අරගෙන. ඉතින් ඒකට අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තියෙනවා. ඉතින් මේක try කරලා බලලා ඔයාලගේ අදහසත් අනිවාර්යෙන්ම comment කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද tutorial එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ෆර්නැන්ඩස් ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place, I wanna be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.